බාහිර ලෝකයක් තියෙනවා ඒ ලෝකය දකින විඳින දැනෙන මම කියන තැන තෝරගමු මේ වෙලාවේ මම මේක නිතරම ගන්න උදාහරණයි මේක ගන්න මේක පහසු හින්දා මේ උදාහරණේ ගන්න එකේ හරි දැන් හොදට බලන්න දැන් ඔබට මේ වෙලාවේ ගොඩනගෙන හැඟීමක් මොකද්ද ඉස්සරහින් හාමුදුරු කෙනෙක් ඉඳගෙන බණ කියනවා මම මේ පැත්තේ ඉඳන් මොකද්ද මේ බණ අහනවා අන්න ওই තැනනේ ඉන්නේ ඉස්සරහින් හාමුදුරු කෙනෙක් ඉඳගෙන බණ කියනවා මම මේ හාමුදුර කියන බණ අහනවා දැන් හොදට බලන්න දැන් මේකේ මේ හාමුදුරුව කියලා ගිහි කියලා අන්ත දෙකක් තියෙනව නේද හාමුදුරුව ගිහි කියලා අන්ත දෙකක් තියෙනවනේ දැන් හාමුදුරුව ගිහි කියන අන්ත දෙක ඇහැකට පේන එකක්ද පැහැදිලිද මම මේ කියන එක මොකද හාමුදුරුව කියන එක ගොඩනගන්නේ මොකද්ද අර ගිහි කියන සංකල්පය මත එතකොට අපි දැන් හාමුදුරු කෙනෙක් කියන එක දකිනකොට මොකද්ද දකින්නේ ඒකේ ගිහි කියන එක දකින්නවා ගිහි කියන කෙනෙක් දකිනකොටම දකින්නේ මොකද්ද හාමුදුරු කෙනෙක් කියන එක දකින්නවා හරිද එතකොට මේ ගොඩනැගිච්ච මේ රූපේ කොහෙද ගොඩනැගුනේ විඥානයේ විසින් පනවපු රූපයක් එහෙම නැත්නම් සිත විසින් සකස් කරපු අපි විඥානය කියන බර වචනය ගත්තේ නැත්නම් මොකද්ද සිත විසින් සකස් කරපු බවක් මේ පැවිදි පැවිදි බව කියන එක මොකද්ද සිත විසින් සකස් කරපු බවක් දැන් තරුණ එහෙම නැත්නම් මහලු බව ඔබ උපදිනකොට ඔබ හිටපු ඔක්කොම අය මුළු ලෝකෙම ඉන්න සියලු දෙනාම කොණ්ඩේ සුදු වෙච්ච හමරැලි වැටිච්ච අය නම් තරුණ බව පිළිබඳ සංකල්පය ඔබට ගොඩනගෙනවද නෑ නේද මේ තරුණ බව රඳාපවතින මොකද්ද මහලු බව මත පැහැදිලි එතකොට දැන් මේ තරුණ බව මහලු බව කියන එකත් මොකද්ද ඇහැකට පේන එකක් නෙමෙයි නේද ඇහැකට පේන එකක් නෙමෙයි එතකොට ඒකත් විඥානයේ විසින් පනවපු විඥානයේ විසින් ගොඩනගලා දීපු රූපයක් හරි ඊළඟට මේ දැන් මේ ගොඩනගිලා තියෙන මේ හාමුදුරුව කියන රූපේ ස්ත්‍රී බව පුරුෂ බව එහෙම නැත්තම් තරුණ බව මහලු බව පැවිදි බව ගිහි බව කියන කොහොමද ගොඩනගිලා තින්නේ කියලා පොඩ්ඩක් බලන්න දැන් බලන්න මේ වීදුරුවට පණ නැහැ මේ ඉන්න හාමුදුරන්ට පණ තියෙනවා ඒක කවුද පණවල දෙන්නේ පැහැදිලිද ඇහැකට පේන එකක් නෙමෙයි කියලා තේරුණා නේද ඒක දැන් හොඳට බලන්න දැන් මේ විදිහට ගොඩනැගිච්ච මේ අන්ත ටිකයි මේ විදිහට මේ ගොඩනැගිච්ච සාපේක්ෂ ටිකයි මේ විදිහට ගොඩනැගිච්ච සංකල්ප ජාලාවයි ඔය ඔවටම තමයි අපි මොනවාද මතක කියලා කියන්නේත් ඔවටම තමයි මේ මතකේ කියලා කියන වෙන මොනාටත් නෙමෙයි ඔය විදිහට ගොඩනැගිච්ච ඔය සංකල්ප වලට අන්ත වලට ඔය ගොඩනැගිච්ච ඒවටම තමයි මොනවාද මතක කියලා කියන්නේ තව ඔකට පෙළේ තියෙන වචනයක් ඔකට කියනවා මොකද්ද ප්‍රඥාප්ති කියලාත් කියනවා හරි ඔච්චර බර වචන ඕනේ නැහැ ඔබට තේරෙන්නේ මට්ටමේ ගත්තොත් සාපේක්ෂ එහෙම නැත්නම් සංකල්ප ඔන්න ඔය සංකල්ප වලින් තොරව දැන් ඔබට මේ වර්තමාන මොහොතේදී ඔබට හම්බ වෙනවද හාමුදුරු කෙනෙක් හම්බ වෙනවද බාහිරකේ හම්බ වෙනවද හම්බෙන්නේ නැහැ නේද හාමුදුරු කෙනෙක් මොකද්ද බාහිරකේ හම්බ වෙන්නේ නැහැ එතකොට දැන් මේ විඥානයේ විසින් කරන එහෙම නැත්නම් සිත විසින් කරන ලද පැනවීම ගොඩකින් තමයි මොකද්ද දැන් මේ වෙලාවේ රූපය ගොඩනැගිලා තියෙන්නේ. පැහැදිලි. එතකොට දැන් මෙතන ඉන්න අයගෙන් දෙන්නෙකුට එකම රූපයක් ගොඩනැගෙනවද? එකම රූපයක් ගොඩනැගෙන්නේ නැහැ නේද? හරි. එතකොට හැබැයි දැන් මේ රූපය පේන රූපය දකින්න ඇහැ කොහෙතකොට කොහෙද තියෙන්නේ? දැන් මේ ලේමස් සහයක් නොවන බව අපට තේරුණානේ මේක. හරි. එතකොට ඒ ඇහැ කොහෙද තියෙන්නේ? ඒකත් අර විඥානයේ තුලින් සකස් වෙච්චම ඇහක් නේද දැන් එතකොට දැන් මේ හාමුදුරුව කියන රූපේ අර සිත තුල අපි දැනට ගමකෝ ඒක සිත තුල කියලා සිත තුල විඥානයේ තුල ගොඩනැගිච්ච රූපයක් නේ අර හාමුදුරුව කියන රූපේ දැන් ඔබට මම මේ කියන එක විශ්වාස නැත්නම් ආයෙ පොඩ්ඩක් බලන්න ඔය අතීතයේ තියෙන ඔය මතක සංකල්ප සාපේක්ෂ ඔය ඔක්කොම අයින් කරලා ඔබට රූපයක් හම්බෙනවද හම්බෙන්නේ නැහැ රූපයක් එතකොට මේ අඩු ගානේ ඔබට වර්ණයක්වත් හම්බෙනවද වර්ණයක්වත් හම්බෙන්නේ නැහැ මේ සිවුර කහපාට කියන එකවත් හම්බෙන්නේ නැහැ මේක සමාර්ථයන් වල විස්තර කරනවා වර්ණ සටහනක් ඇදීගෙන එනවා කියලා නෑ එහෙම එකක් නෑ වර්ණ සටහනක්වත් හම්බෙන්නේ නැහැ ඔබට හොඳට බලන්න ඒක
එතකොට දැන් මේ වර්ණ සටහනක්වත් හම්බෙන්නේ නැති තැනක තමයි මෙතන මේක තියෙන්නේ. එතකොට මේ ගොඩනැගිච්ච සම්පූර්ණ රූපේම මොකක්ද අර විඥානයේ විසින් පනවපු රූපය සාපේක්ෂව අන්තවලට අනුකූල සකස් වෙච්ච එකක්. දැන් ඔබ මෙතන මේ ඉන්නේ පුරුෂයෙක් කියලා දකින්නකොටම ඔබ දකින්නේ මොකද්ද? ස්ත්‍රියක්. මේ ඉන්නේ තරුණ කෙනෙක් කියලා දකින්නකොටම දකින්නේ මහලු කෙනෙක්. මේ තියෙන පණ තියෙන කෙනා එකක් කියලා දකින්නකොටම දකින්නේ පණ නැති කෙනෙක්. පැහැදිලිද? අර අර අරක නැතුව අනිත් එක දකින්න බෑ. පැහැදිලිද? අන්න එතකොට දැන් මේ විඥානය තුළ තමයි එතකොට මේ රූපේ සකසලා තියෙන්නේ. මේ දැනට අපි එහෙම කියමුවා. හැබැයි ඔක තව ඉස්සරහට ගියාම ඔබට තේරෙනව මොකද්ද? දැන් විඥානයේ විසින් රූපය කියලා කිව්වට රූපේම තමයි මොකද්ද? විඥානය වෙන්නේ රූපේම තමයි. ආයි දෙකක් නෑ එතන. දෙකක් නෑ. හරි. ඊළඟට දැන් මේක දැකපුව ඇහැ. ඇහැ තියෙන්නේ විඥානය තුළ. එතකොට රූපයයි ඇහැයි තැන් දෙකක තියෙන එකක්ද එක තැනක තියෙන එකක්ද? දැන් ওই රූපයයි ඇහැයි දෙකක්ද එකක්ද? ওই රූපයයි ඇහැයි දෙකක්ද එකක්ද? එකක් නේද? පැහැදිලිද මම මේ කියන එක? එතකොට ওই රූපයයි ඇහැයි මොකද්ද? අපිට දෙකක් වගේ පෙන්වනාට මොකද්ද? ඇත්තටම දෙකක් නෙමෙයි එකක්. එතකොට අජ්ජත්තක් බහිද්දක් තියෙනවද? අභ්‍යන්තරයක් බාහිරයක්? බාහිරෙන් කෙනෙක් ඉන්නවා ඒක විඳින මම මේ පැත්තෙන් ඉන්නවා කියලා එකක් තියෙනවද? තේරුණාද? ඒකත් කොහොමද ගොඩ නැගෙන්නේ? දැන් තේරුණාද මේකේ තියෙන ගැටලුව? මොකද විඥානය තුල නම් රූපය තිබුණේ විඥානය තුල නම් මම දැනට එහෙම කියන්නම් ආ විඥානය තුල නම් රූපය තිබුණේ විඥානය තුල නම් ඇහැ තිබුණේ රූපයයි ඇහැයි දෙකම එකක් නම් ඇහැ මේ පැත්තෙන් තිබුණා රූපය එළියෙන් තිබුණා කියන එක මොකද්ද? හරි හැඟීමක්ද වැරදි හැඟීමක්ද? පැහැදිලිද? එතකොට දැන් තේරුණාද මෙතන මේ කියන ක්‍රියාවලිය මොකද්ද කියලා? ඒකත් මොකද්ද මේ විඥානයේ විසින්ම තමයි මොකද්ද එකක් එළියට දාලා අනිත් එක ඇතුළට ගත්තේ. ඇත්තරම තියෙන දෙකක් නෙමෙයි. ඒ අන්ත දෙකක් මොකද්ද? එකක්මයි. එතකොට මේ ගොඩ නැගිලා තියෙන රූපයයි මේ ගොඩ නැගිලා තියෙන ඇහැයි දෙකම එකක් වුණාට පස්සේ ලෝකයයි මමයි දෙකම මොකද්ද වෙන්නේ? එකක්ද දෙකක්ද? ලෝකයයි මමයි දැන් මේ ගොඩ නැගෙන ලෝකයයි මමයි දෙකක්ද එකක්ද? පැහැදිලි. ඕක තමයි මොකද්ද ප්‍රබලම අන්ත දෙක. බාහිරක් තියෙනවා අභ්‍යන්තරයක් තියෙනවා. එම අර ඉස්සල්ලා අර ටික කිව්වේ මේ බායද කියලා තියෙන තියලා අරගෙන ඒක කොහමද ගොඩනැගිලා තියෙන එක මත කියලා දෙන්න. දැන් ඕම ගත්තන් පස්සේ මොකද්ද? දිග, පළල, උස, කාලය ඔය ඔක්කොම මොකද්ද? තියෙන එකක්ද පැනවෙන එකක්ද? පැනවෙන එක. එතකොට අජ්ජත්ත බහිද්ද විදිහට දෙපැත්තට දාන එක පැනවෙන එක. තව තෝරලා දෙන්නම් එක තැනකින්. එතකොට ඔබට තේරෙයි මේ ගැටලු මේ කියන කාරණේ. දැන් මෙතන මේ වීදුරක් තියෙනවා නේද? මේ මේක ඉස්සරහා වීදුරක් තියෙනවනේ. දැන් මේ සුඩ වීදුරෝ තියෙනවද? මේ සුඩ වීදුරෝ තියෙනවද දැන්? හරි, මේ සුඩ වීදුරෝ නැති බව අපි කියන්නේ කොහොමද? එතකොට දැන් මේ මේකේ ඇත්තටම වීදුරුව නැති වුණාට වීදුරුව තියෙනව නේද? පැහැදිලිද? මම මේ කියන එක තේරුණා නේද? වීදුරුව නැති වුණාට මොකද්ද? ඔන්න ආයි බලන්න. දැන් මේසොට වීදුරුව තියෙනවා. ඊළාට මම වීදුරුව අයින් කරනවා. දැන් මේසොට වීදුරුව තියෙනවද? කොහොමද අපි නැහැ කියලා කියන්නේ? එතකොට තාම මේසොට වීදුරුව තියෙනව නේද? දැක්කද ඇත නැත කියන අන්ත දෙක වැඩ කරන ආකාරය? දැන් ඇත්තට මම මේසොට වීදුරුව තියෙනකොට වීදුරුව තියෙන්නේ කොහමද? වීදුරුව නැති හින්දා. වීදුරුව තියෙන්නේ කොහමද? දැන් ඒක අනිත් පැත්තටත් එහෙමමයි. වීදුරුව තියෙන්නේ වීදුරුව නැති හින්දා. ඔන්න ආයිත් බලන්න. දැන් මේ වීදුරුව මං අයින් කරා. දැන් අපි වීදුරුව නැහැ කියලා කියන්නේ?
එතකොට ඇත්තට මෙතන වීදුර නැහැ කිව්වට වීදුරුව තියෙනවා. ආයිම වීදුරුව තියෙනකොට වීදුරුව තියෙනවා නෙමේ වීදුරුව නැහැ. හොඳට බලන්න මේක. ඔන්න ඔය අන්ත දෙකෙන් තමයි මොකද්ද? ලෝකේම ගොඩ නැගින්නේ. මේ උපමාවෙන් අල්ල ගන්න ඔබ. මේක ටිකක් තෝර ගන්න අමාරු එකක්. හැබැයි මේක දකිනකොට තේරෙයි මොකද්ද මේ කියන්නේ. ඇහෙන්නේ නැහැ මහත්තයා. මට ඇහුන්නේ නැහැ ටික හයියෙන් කියලා. කොහොමද දැනගන්නේ? ඉතින් ඔය ඇතන තාන්ත දෙක නැතුව හිතෙන් ඔබ දැනගන්න පුළුවන්ද? තම වීදුර අයින් කරා. දැන් වීදුර නැහැ කියන එක කොහොමද ගොඩ නැගෙන්නේ? වීදුරුව තියෙන එක වීදුරුව තියනවා කියන එකෙන් තමයි වීදුරුව තියනවා කියන මෙතනින් ගොඩ නැගිලා තමයි නැහැ කියන එක ගොඩ නැගෙන්නේ. දෙක එකට තියෙන්නේ. දැන් වීදුරුව තියෙන කොටත් එහෙමයි. නැති එකක් කොහොමද හිතන්නේ? නැති එකක් හිතනකොට ඒක ආයේ මේ සුඩට එනවා. මම මේ කියන එක තේරෙනවද? අපි දැන් මෙතන ඉඳන් මේක උඩ හාවෙක් නැහැ කියලා. දැන් මෙතන මේ සුඩ මේ හාවෙක් නැහැ කියනකොටම ආයේ මොකද්ද මේ සුඩට හාවෙක් එනවා. අන්න ඇතාන්තේ වැටෙනවා. මේ සුඩ හාවෙක් නැත කියලා කියනකොටම මේ සුඩට හාවෙක් ඇත වෙනවා. පැහැදිලිද? දැන් මේ වීදුරුව තියෙනවානේ. මේ වීදුරුව තියෙන්නේ කාට සාපේක්ෂවද? නැති දෙයට සාපේක්ෂව. දැන් මම මේ පැත්තට පෙන්වනවා. තව එකක් පෙන්වනවා. තව තියෙනවා මේකේ අන්ත දෙකක්. මේක ඇත නැත දෙක අන්තේ තව අන්ත දෙකක් තියෙනවා. දැන් මේ වීදුරුව හැම වෙලාවෙම තියෙන්නේ මොකද්ද? මට සාපේක්ෂව නේද? දැන් මේ වීදුරුව පිහිටලා තියෙන තැන කොහෙද තියෙන්නේ? මට සාපේක්ෂව. තම තමන්ට මේක දාගන්න තමන්ට සාපේක්ෂව නේද මේ වීදුරුව තියෙන්නේ. හරි. දැන් මේකේ මම කියන අන්තය අයින් කරොත් වීදුරුවක් හම්බෙනවද? වීදුරුව තියෙනවද තවදුරට? වීදුරුව තියෙනවද? වීදුරුව නැහැ නේද? මම කියන අන්තය අයින් කරපු ගමන් මොකද වෙන්නේ? එතකොට වීදුරුව තියෙන තැනක් හම්බෙනවද? හැබැයි අපිට කියන්න පුළුවන් නෑ නෑ දැන් මම අයින් වුණාට මට එහා පැත්තේ ඉන්න කෙනාට සාපේක්ෂව වීදුරුව තාම තියෙනවනේ කියලා. එහෙම හිතන්න පුළුවන් නේද? හරි. මට එහා පැත්තේ ඉක්කනා ඉන්නේ කො කාට සාපේක්ෂවද? ආයි මට සාපේක්ෂව. දැන් අපි කියන්නේ හරි දැන් මේ වීදුරුව මොකද්ද තියෙන්නේ මට සාපේක්ෂව. හරි. හැබැයි මම කියන මේකේ ඒක අයින් කරගන්නවා. දැන් අයින් කරගත්තට පස්සේ මොකද්ද? අපි හිතනවා නෑ මට සාපේක්ෂව නැතුණාට එහා පැත්තේ කෙනාට සාපේක්ෂව ඉන්නවනේ. මට අල්ලම සීට් එකේ හිටපු ඉන්නේ කෙනාට සාපේක්ෂව තියෙනවනේ කියලා. හැබැයි එයා ඉන්නේ මොකටද? මට සාපේක්ෂව. එතකොට මෙතන මම කියන සාපේක්ෂව මම කියන අන්තය අයින් කරපු ගමන් එහා පැත්තේ කෙනා ඉන්නවද? වීදුරුව තියෙනවද? දැන් වීදුරුව තියෙන තරම් පණවන්න පුළුවන් ඊට පස්සේ. එතකොට වීදුරුව මේ අවකාශයේ කොයි තැන තියෙනවා කියලා පණවන්න පුළුවන්ද? කොයි දෙකකින් දුවයි කොයි පරලකින් කොයි උසකින්? එතකොට දැන් අවකාශය පණවන්න පුළුවන් ඊට පස්සේ. දැන් අවකාශය පණවෙන්නේ මේ වගේ මොකද්ද? අන්ත දෙකක් තිබුණොත් නේද අවකාශය පවතින්නේ. දැන් එත හොඳට බලන්න. එතකොට ඇත්තටම එතකොට වීදුරුවයි මමයි එකක්ද දෙකක්ද? තේරුණාද? ඇයි මම එනකොටම තමයි වීදුරුව එන්නේ. මම නිරුද්ධ වෙනකොට වීදුරුව නිරුද්ධයි. දැන් ඔක තමයි අර පටිසම්පාදේ හැමතැනම විස්තර කරන තැන. අවිද්‍යා පත්‍ය සංකාරණිතු බුදු පියාණන් බොහෝම සරලව විස්තර කරපු තැනක් තියෙනවා. මොකද්ද? මෙය ඇති කල්ලි මෙය වේ. මෙය උපදින කල්ලි මේ උපදී. මෙය නැති කල්ලි තේනවනේ. මේ පටිසම්පාදේ දීලා තියෙන සරලම අර්ථකතනේ. ඇයි මම ඉන්නකොට තමයි වීදුරුව ඉන්නේ? ඇත්තරම මමයි වීදුරුවයි ඇත්තරම දෙකක් නෙමෙයි. ඇයි මට සාපේක්ෂ කොටමයි තියෙන්නේ මේක හැම වෙලාවෙම. එතකොට තමයි මේ මොකද අවකාශයේ ඔක්කොම පැනවෙන්නේ. දුර දිග පළල උස මහත මිටි අරව මේ ඔක්කොම පැනවෙන්නේ. දැන් තේරෙනවද මේ කාරණේ ඔක්කොම? එතකොට ඇත්තරම ශුන්්‍යතාවය කියලා කියන්නේ නැතද? හිස්ද? ශුන්්‍යතාවය කියන්නේ නැතද හිස්ද? මේක වචන පද වලින් අර විෂයක් ඉදිරිය ඉගෙන ගත්තට මේක තේරෙන්නේ නෑ. මේ බුදු පියාණන් වහන්සේ මේ දේශනා කරපු එක. ඇයි දැන් මේක වීදුරුව හිස් කියන්නේ? හිස් කියනකොට මොකද්ද කියන්නේ? පිරිලා. ඇයි පිරිච්ච එක නැතුව කොහොමද හිස් බව එනවද? නෑ. ඇත නැත අන්ත දෙක. දැන් ওই දෙකෙන් අයින් වුණාම ඒකට කියන්න වචනයක් තියෙනවද?
වචනයක් තියනවාද ඒකට කියන්නේ නැහැ ඕකට කියන්න වචනයක් නැහැ ඕකට කියන්න වචනයක් නැති හින්දා අපි කිව්වා මජ්ක්‍ධිමා කියලා තේරුණාද වචනයක් නැති හින්දා දැන් මුළු භාෂාවම හැදිලා තියෙන්නේ කොහමද බලනවා කිව්ව ගමන් මොකද වෙන්නේ බලන දෙයක් තියෙනවා බලන්නේ කියනවා අන්ත දෙකකින් නැහැ හැදිලා තියෙන්නේ මුළු භාෂාවම හැදිලා තියෙන්නේ මොකද්ද අන්ත දෙකකින්. ඇයි ඒක තමයි මේ කිව්වේ මේක භාෂාවකින් මේක තෝරලා දෙන්න කියලා දෙන්න විස්තර කරලා දෙන්න අමාරු ඒකයි මේ මොකද මේ මේක භාෂාවකින් කියනකොට මායි කියන්නේ මොකද්ද? අතරමඟ තැනක් කියන්නේ. පැහැදිලිද? එතකොට දැන් ඔබ මොකක් හරි හොඳයි කියලා පනවලා තිනවා නම් පනවලා තින්නේ මොකක් මතද? නරකයි කියලා එකට සාපේක්ෂ. දැන් හොඳයි කියලා ගන්නකොටම ආයි හම්බෙන්නේ මොකද්ද? නරක දේ. නරකයි කියලා ගන්නකොටම හම්බෙන්නේ මොකද්ද? හොඳ දේ. පැහැදිලි. දැන් ඔය සංකල්ප ජාලාව ඔළුවේ තියෙනකම් මොකද වෙන්නේ? දැන් මේ පොඩි කාලේ ඉඳන් ඕක හැදෙන්නේ ඔහොම තමයි. හරි. දැන් ඉස්ලාම පොඩි කාලේ මව කුසකින් ආ ළමෙක් ඉපදිච්ච ගම මොකද වෙන්නේ? උණුසුම නැති ස්වභාවයක් තියෙන ඊළඟට මොකද්ද? උණුසුම ඇති ස්වභාවයක් තියෙන. දැන් ඔය අන්ත දෙකට සංකල්පයක් හැදෙනවා නේද? දැන් අන්න ඕකෙන් ඕක තමයි ඉස්ලාම අම්මා වෙන්නේ. දැන් ඊළාට මොකද වෙන්නේ? බඩ ගිනි ස්වභාවයක් තියෙනවා, බඩ පිරෙන ස්වභාවයක් තියෙනවා. අන්ත දෙකක් තියෙනවා. දැන් මොකද වෙන්නේ? අම්මා වෙන්නේ මොකද්ද? ওই උණුසුම ස්වභාවයයි බඩ පිරෙන ස්වභාවයයි එකතු වෙලා. දැන් කටහඬත් එහෙමයි. දැන් මේ කටහඬ තියෙන්නේ මේ ශබ්දයේ තියෙන්නේ නිශ්ශබ්දතාවයට සාපේක්ෂව නේද? તો නිශ්ශබ්දතාවේ පවතින්නේ ශබ්දයට සාපේක්ෂව මේ ඇත්තටම තියෙන ශබ්දයක්ද ඇත්තටම තියෙන නිශ්ශබ්ද භාවයක්ද පැහැදිලිද හොඳට බලන්න දැන් ওই විදිහටනේ ඔක්කොම මේ එකතු වෙලා තියෙන්නේ දැන් අර මම මුලින් කිව්ව උදාහරණයට ආවිල්ල බලමු අර මම ළමයි හදන කතාව කිව්වේ දැන් ළමයි හදනකොට අර ළමයින්ට උතුකම් වගකීම් ඉෂ්ට කරනකොට දැන් මොකද වෙන්නේ දැන් මේ ළමයා හදන්න කලින්ම මොකද අන්තයක් පැනවිලාද නැද්ද මොකද්ද එක කොමේ ළමයාට හොඳට උපාධියක් අරන් දීලා හොඳ ඉංජිනේරුවෙක් හරි ડોක්ටර් කෙනෙක් හරි කරනවා. දැන් ඒ අන්තේ තියෙනවා එහෙම නොවේ චාන්තේ තියෙනවා. තියෙනවද නැද්ද? අන්න අන්ත දෙකයි. දැන් එහෙම එකක් වෙලා නැහැ. එහෙම අන්තේ තියෙනවා. ඊළඟ මොකද්ද? ළමයාට හොඳට උගන්වලා මොකද්ද? ශිෂ්‍යත්වයෙන් පාස් වෙනවා. ශිෂ්‍යත්වයෙන් පාස් වෙන එක තියෙනවා. දැන් පාස් නොවෙච්ච ස්වභාවය තියෙනවා. ඊළඟට ඇත නැත. දැන් තව මොනවද? තහවල් ඉස්කෝලේට දානවා. ඒ ඉස්කෝලේට දාන එක තියෙනවා. දාපු නැති එක තියෙනවා. පැහැදිලිද? දැන් මේ ළමයේ කියලා කියන අපි ළමයේද එහෙම නැත්නම් ওই අන්තවලින් සැකසිච්ච මොකද්ද සංකල්පය හිතද්ද ওই පහළ වෙලා තියෙන්නේ දැන් ඔබට එකපාරම දැන් විවාහ වෙච්ච අරුතම ඔබට එකපාරම ළමයෙක් ගෙනල්ලා දෙනවා ළමයෙක් කියන්නේ එකපාරම දැන් ඔය අවසාන අන්තයේ තියෙන දැන් අවසාන අන්තයේ තියෙන්නේ අඩි 6ක් විතර උසයි හොඳ උපාධියක් තියෙනවා හොඳ රස්සාවක් කරනවා විවාහත් වෙලා හොඳ කාන්තාවක් සමග එහෙම නැත්නම් හොඳ තරුණෙක් සමග තරුණියක් සමග විවාහ වෙලා ඊළඟට දැන් මුණුබුරෙක් මිනිබිරියෙකුත් ඉන්නවා දැන් ඔක්කොම හොඳ නිරෝගී වෙන අය ඔක්කොම අය අන්තේනේ පැනවිලා තියෙන්නේ දැන් ඒ අන්තයේ තියෙන කෙනෙක් එකපාරම ගෙනල්ලා ඔබට බාර දුන්නොත් බාර ගන්නවද විවාහ වෙච්ච අලුතම ඔබට කියන දැන් මේ මහ ලොකු ඔක්කොම දුක් ටික විඳින්න ඕනේ නැහැ දැන් මේ ඔක්කොම සර්ව සම්පූර්ණ වෙච්ච කෙනෙක් ඉන්නවා මෙතන අපි එයාව එකපාරම ඔබට බාර දෙනවා ඔබේ දරුවා විදියට ඔබ බාර ගන්නවද මේ දරුවා විදියට බාර ගන්න දැන් අර ඔක්කොම දුක් ටික ඉවරයි ඇයි පැවැත්මක් නැහැ එතනින් එහාට ඇයි අපිට ඕන මොකද්ද පැවැත්ම පැවැත්මක් තියෙනවා නම් හැම වෙලාවෙම මොකද්ද අන්තයක් තියෙන්න ඕන ඉස්සරහට මොකද්ද ඉස්සරහට සකස් වෙන අන්තයක් තියෙන්න ඕන එසේ නොවෙච්ච මම වෙන මම මේ අනාගත අන්තේ සකස් වෙන ඉන්නේ දැන් ඕකෙන් තමයි මොකද්ද භව තණ්හාව ගොඩ නැගෙන්නේ දැන් මේකේ අපූර්ව කාරණේ ඕක නෙමෙයි දැන් නිවන් දකින්න ගියාම වෙන වැඩේ කෙනෙකුට මේක තමයි ලස්සනම වැඩේ. දැන් මම අර මූලින් කතන්දර රාශියක් කියවනේ. දැන් නිවන් දකින්න යනකොට මොකද වෙන්නේ? ඇත්තටම දැන් නිවන කියලා ඔබට පැනවිලා තියෙන්නේ මොකද්ද? නැතාන්තය. නිවන කියලා පැනවිලා තියෙන්නේ මොකද්ද? නැතාන්තය. ඇයි? දැන් ඔබ නිවන පණවලා තියෙන්නේ මොකද්ද? මේ මූලපරියාස සූත්‍රයේ ගැඹුරු විස්තර කරන්නේ මේ. නිවන කියලා පැනවිලා තියෙන්නේ මොකද්ද? දැන් මේ දුකක් තියෙනවා මොකද්ද ඒ දුකෙන් නිදහස් වෙච්ච ස්වභාවය. එතකොට නුකෙන් නිදහස් වෙච්ච ස්වභාවය තියෙන්නේ දැන් ඒ නිදහස් වෙච්ච ස්වභාවය තියෙන දුකට සාපේක්ෂව නේද? එතකොට නිදහස් වෙච්ච ස්වභාවය තුලින් ආයි දකින්නේ මොකද්ද? දුකම තමයි. ද
දැන් ලෝකයක් තියෙනවා ඒ ලෝකේ නිදහස් වෙච්ච ස්වභාවය එතකොට මොකද්ද ලෝකයේ තියෙනවා ඊට පස්සේ මොකද්ද දැන් නිදහස් වෙච්ච ස්වභාවයේ තන ගොඩනැගිලා තියෙන ආයි මොකට සාපේක්ෂවද ලෝකයට සාපේක්ෂව දැන් මේක ඇත අරක නැත ඒක නැත වෙනකොට ආයි ඒක ඇත වෙනවා දැන් තව පනවල තියෙනවා මොකද්ද දැන් මේ මේක අර අර වචන වලින් මේක කියනකොට දැන් අපි නිවන සංකල්පයක් විදිහට ගන්න ඊළඟ මොකද්ද රාගක් වේ නිබ්බාණං ද්වේෂක් වේ නිබ්බාණං මෝහක් වේ නිබ්බාණං කියලා හරි දැන් ඕක කිව්ව ගමන් ඉක්මනටම කෙනෙකුට ගොඩනැගෙන්නේ මොකද්ද දැන් රාගයක් තියෙනවා රාගය ඇත ඊළඟ රාගය නැති තැන ඊළඟ මොකද්ද ද්වේෂය ඇත ද්වේෂය නැති තැන මෝහය ඇත මෝහය නැති තැන ඇත නැත දැන් නැති තැන ආයි මොකද්ද ආයි ඇත වෙනවා ඉතින් කොහොමද ගැලවෙන්නේ එතකොට දැන් මේ ගැලවෙන්න මේ පැත්තට යන්න 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 මොකද්ද වෙන්නේ ඇයි අරකට එක්කනේ යන්නේ ආයි යන්නේ අතන් තමයි පැහැදිලිද මම මේ කියන එක මේ නැති ස්වභාවය ආයි දකිනකොට ආයි දකින්න මොකද්ද ඇති ස්වභාවයමයි නැති ස්වභාවය දකිනකොට ආයි දකින්න මොකද්ද ඇති ස්වභාවයමයි නැහැ කියන එක නෙමෙයි නෝන දැන් ඔය නැහැ අපිට දැන් ඔය එක දැයි දැන් ඒක තමයි කියන්නේ ඔකට කියන්නේ වචන නැහැ දැන් ඒ නෝන හැබැයි මොකද්ද අහස තියෙන්නේ දැන් පොළොව තියෙන නිසා නේද පොළොව තියෙන්නේ අහස තියෙන නිසා නේද කියලා එතකොට දැන් අතරමැද අවකාශය තියෙන්නේ මොකක් නිසාද පැහැදිලිද අතරමැද අවකාශය තියෙන්නේ මොකක් නිසාද අහස කියන අන්තයකුයි පොළොව කියන අන්තයකුයි සැකසලා තියෙන එක දැන් පොළොවේ ගණිමු කපි මොකද්ද පටවි ගතිය පටවි ගතිය කොහෙද තියෙන්නේ දැන් පටවි ගතිය තියෙන්නේ මේ ඇඟිල්ලද වීදුරේද ඇඟිල්ලද වීදුරේද දැන් මුලින් මූලික මට්ටමෙන් ගත්තාම තේරෙනවා දැන් අපි හිතන ඉහට යන් මූලික මට්ටමෙන් ගත්තාම තේරෙන ඇඟි පටවි ගතිය තියෙන ඇඟිල්ලෙත් නෙමෙයි වීදුරේත් නෙමෙයි දැන් මේක අල්ලනකොට කොට නැගෙන විඥාණය කියලා කියන්න පුළුවන් හැබැයි ඔබ ඇඟිල්ල දකිනකොටම පටවි ගතියක් හැදෙනවද නැද්ද ඒක කොහෙද තියෙන්නේ මේ පටවි ගතියම තමයි ඇඟිල්ල මේ පටවි ගතියම තමයි වීදුරුව පැහැදිලිද මම මේ කියන එක දැන් මෙයා මේ කය කොහෙද තියෙන්නේ කය කොහෙද කොට නැගෙන්නේ පැහැදිලිද කයත් ඒ විදිහට පැනවීමකින් කොට නැගෙන එකක් කයත් ඒ මොහොතේ මොකද්ද අවිද්‍යාවෙන්ම කොට නැගෙන එකක් පැහැදිලිද දැන් ඕක දකිනකොට අපිට පේනවා මොකද්ද මේකේ එහාට ගිය කාරණේ දකිනවා අන්න මොකද්ද ඇත නැත ඇත නැත ඇත නැත අන්ත වලින් සකස් වෙලා තියෙනවා